මේ උත්සවයේ ඇත්තම සිරිසේන මාස්ටර් කියන්නේ අනුරාධපුරේ ලංකාවේ පාපන් දෙපියා වගේ කෙනෙක්. ඉතින් මෙතන ඉන්න සියලුම ක්‍රීඩකයන් වගේ සෑම අද ලංකාවේ ප්‍රමුඛ පොලේ ක්‍රීඩා වල ඉන්න සෑම ක්‍රීඩකයෙක් වගේම සිරිසේන මාස්ටර්ගෙන් ඉගෙනගත්ත ළමයි තමයි අද ඉන්නේ. ඉතින් ඇත්තටම මේ උත්සවය ගැන කතා කරොත් මමත් අනුරාධපුරෙන් බිහි වෙච්ච ක්‍රීඩකයෙක්. 1983 ඉඳන් මම ශ්‍රී ලංකන්න සෝන්ඩර්ස් ක්‍රීඩා සමාජයට මම ශ්‍රී ලංකා සෙල්ලම් කළා තියෙනවා. ඉතින් ඇත්තටම සුමිත් වල්පොල මේ මහත්මයාගේ උතුම් ගතිගුණයක් මේ පරණ ක්‍රීඩකයෝ මේ විදිහට එක්කහුව කරලා මේ වගේ සුවද තරගයක් කළා. මේ පොඩි ළමයින්ට අතීතේ පාපන්දු ක්‍රීඩාව නැවත දකා ගන්න ලැබීම සැදැස්වීම ගැන ඇත්තටම මම එතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දැන් මේ පරණ ක්‍රීඩකයන් ගැන කිව්වොත් පරණ ක්‍රීඩකයෙක් වුණාම බෝලයක් කොයි වෙලෙත් ළඟ තියාගන්න නැහැ. බෝලයා කරෙම ඉන්න ළඟ ඉන්න ප්ලේයර්ට විසි ගන්නවා. එතකොට එයාට ෆිසිකල් ෆිට්නස් හදා ගන්න පුළුවන්. දැන් මෙතන වැඩි හරියක් සෙල්ලම් කරන්නේ අවුරුදු 50යි 55යි 45යි වගේ කට. ඇයි මෙච්චර කාලෙ සෙල්ලම් කරන්න පුළුවන් වෙන්නේ? එයාලා බෝලෙත් එක්ක සෙල්ලම් කරන්නේ නැහැ. බෝලෙ දැම්ම සේෆ් වුණා. ඒක ක්‍රීඩා කරන්න පුළුවන් නම් ලංකාවේ පවන්දු ක්‍රීඩාව ඇත්තටම මේට වැඩිය හොඳ කරන්න පුළුවන්. ඉතින් මම කියන්නේ සිරිසේන මාස්ටර් මේ මුළු ලංකාවේ තියෙන අකඩමයක්. මේක තමයි මං හිතන්නේ ලංකාවේ තියෙන හොඳම අකඩමයි. ඉතින් ඒ වගේ අකඩමක් කළොත් ක්‍රීඩකයෝ බිහි කරොත් ලංකාවටත් ආසියාතයෙන් මට්ටමේ පාපන්දු රැක ගන්න පුළුවන්. මගේ නම රංජිත් හෙට්ටිආරච්චි. මං අනුරාධපුරයෙන් බිහි වෙච්ච ක්‍රීඩකයේ ශ්‍රී ලංකා නාවික හමුදාවේ අවුරුදු 22ක් සේවය කර විශ්‍රාමගිය අනුරාධපුරේ දැන් පදිංචි ඉන්නේ.